සාදු සාදුුසාදුු නමස්කාරවීවා බුදුරුවනට සැමැදා බුදුහිමිසාරණයමි නමස්කාරවිීවා දම්රුවනැටෙ සැමදා සදහම් සරනයමි නමස්කාරවිවා සංගරුවනට සැමදාමහා සංගසාරනයමි නමස්කාරවිවා තුනුරුවනට සම දතිසාරන සාරන යමි සාදුු 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 අපහට ගෞතුම් බුද්ධ සහසනී දහම් පිළිසරන් ලබල දුන්න අපගේ පරම පූජනය ගුරුදීවුත්තුම් පින්වල්ලොක සාමන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගායු සම සැලසීවා සාදු සාදුු ශ්‍රද්ධාවන්ත පිහදුනේ අද දවසයේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්්‍රය ධරමින් ධර්මදානයේ පිනරැස් කරගන්නේ පුණ්්‍ය අනුමෝදනාවක් පිණේස එතමයි මීට වසර හතකට පෙරමිය පරලෝගයේ රූපවති අමරසිංහ ගුරුමේණියන්ට පින් අනුමෝදන් කරන්නත් එවගේ සෝමදා සිෙදිිරිසිංහ ගුරුපියාණන්ට පින් අනුමෝදන් කරන්නත් තමයි මේ ධර්මදානය සිද්ධ කරන්නේ ඒ සඳහත් දායකත්වය දරනවා ප්‍රමාල් ඉදිරිසිංහ පුතා ඒ වගේ මාශිකා ඉදිරිසිංහ දියනිය ලක්ෂමන් වසන්ත පෙරේරා බෑනනුවන් මනෝරේ ලියනගේ ලේලිය උදුල පෙරේරා මොනපුරා සහ දිලීප පෙරේරා මොනපුරා ඒ පවුල්ලේසිියලු දෙනා ඉතින් ඒ පින්වතුන් අද මේ ධර්මදානයේ මේ විදියට සිද්ධ කරලා බොහෝ පිං්‍රෙස් කරගන්නවා රූපෝවාහිනත් ගුවන් විදිලියත් ඔස්සේ මේ ධර්ම දේශනාව විකාසනය කරවල ලක්ෂ සංඛ්‍යාතු පිරිසකට ශ්‍රවණහි කරන්න අවස්ථාව සලසනවා. ධර්මදානය අග්‍රතම පිනක්ය අග්‍රතම පින්බලෙන් එමිය පළ ලුගියයත් තත් ජීවත්තුවලයි නොබටත් සියලු දෙනාවට සිත් ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනාව අවසානය සිද්ධ කරනවා. නොවමහිතනවා මේ ධර්ම දේශනාව නුවන තියෙන කෙනෙකොට ජීවිතයේ අතාාර්තය හොයෙන කෙනෙකොට කුසල් අකුසල් පිළිබඳව දැනගණඩ කැමිති කෙනෙකොට ඉතාමහතු වටිනා දහන් උපදේශය එපමණක් නෙවයි පින්ඳහන් කරන කුසල් දහන් කරනයට ලස්සන මඟ පෙන්නීමක් එපමණකුත් නෙවෙයි මරනිම්මත් ඒ නරක ලෝකෙකට යන්න ඇතු සුගතිය කැමැති කෙනෙකොට දස්සන මඟ පෙන්නීම. එපමණක්ම නෙවෙයි සමහරයට විටිං විට මරණින් මත්ය මිනිස්සු ඉපදිනතැන්. අහන්න ලැබුණට පස්සේ ඒ අනුසාරයෙන් ඇතිවන යංකිසි විචිචිච්චාතියෙනවන. ඒවා දුරකර ගැනීම පිණිසහ උපකාරක අතිශ්‍යයෙන් මදුර මනොෝහර දහම්පරියායක් තමයි අද මේ ධර්ම දේශනාවෙන් ඔබ ටිගෙන ගන්න ලැබෙන්නේ. සාවධාන වහගෙනඉන්න මේ ධර්ම දේශනාව සියලු දෙනාගේම ජීවිත සූපත් කරන දහමක් මේ දහම් පරියායෙන් කාටවත් මගැහැරි ලයන්න බෑ බුද්ධ සාාසනය පිහිටක් කොහෙන ගෙනෙක් නම් මේ දහම් පරි අය මගහරින්න බෑ මේ දහම් පරි අයේ අපගේ හිතට යන්න ගොඩක් බලපාපු හේතුවත්වයෙනවා මිනිසුන් අහන ප්‍රාසන කොයි වගේ ප්‍රශ්නද ඟති එක්තරා පතෙක් අපින් ඇහුව ඒ පුතාගේ පියතුමා මිය පරුලෝ ගිහිල්ල නමුත් මේ මරණම්මත්තේ ඉපදිල තියෙන්නේ යංකිසි භූතාත්මයක් වගේ එතකොට ඒ දරුවා අහනවා තාත්තා ජීවතුන් අතර ඉද්දිී ගොඩා වියදංකලා ධනය වියදං කලාා ගොඩා පන්සල් අදනවට ආධාරගල්ලතියනුම් සමාජය සේවාල්ලෝ සේවාවන් වලට ආදහර උපකාර කරල තියෙනවා. ඉලන් බොහෝ අන්දනමාන ගමන් ගිහිල්ලතියෙනම්. ඉතින් එහෙම වෙලා කොහමදර් මරණින් මත්තේ මේවාගේ නරක තැනකි ඉපදුනේ කියලා එයා මහනමකද ඒ භූතාත්ම මේ දරුවත්ය කතා බහ කරලා. එ නිසා එයාට තවක්ෙනෙ කිව්වේ කන්නන් එයට සැකහිතේ ඉතාත්තා ගැන තමන්ඩ මැහිච්ච දකිච්ච නිසා එයහට අවසානයේ තාත ඉපදුන තැන ගැන සැකයක් නෑ නමුත් සැකයක්ඇතුවනා කරපු පින්කංවලට මොක දුනී කියලා. ඇත්තරම යා දැනගත් යුතු කරුණක් මයි ඉදනගන්න ඇහුයි. විසඳාගත යුතු ප්‍රශ්නයක් මයි විසදාගන්න ඇැහුයි. ඉතින් මෙතනදිින් ප්‍රශ්නය වෙන්නේ ඔබ කාටත් මංහිතන බහුතරයකට ඇතිවන ගැටළුවක් ඕෝක කෙනෙක් මරණින් මත්තඒේ හොඳ තැනක යන්ඩ එයා ජීවතුන් අත රිද්ධීම් බුද්ධ ශාසනය වෙනුවෙන් හෝ සමාජසේවා වෙනුවෙන් වියදන්කරපු ගාන ගැන සැලකිලිමත් වෙනවා. අන්න එතන තමයි වැරදුනි සියල්ල දන්න වූ සියල්ල දක්නාවූ ලොතුරා බුදුරජාණන් වහන්සේ කියල වදාලි සල්ලි වලට නෙවෙයි. පින කියල වදාලි සල්ලි වලට නෙවේ. පින යනු සල්ලි නං රුපියල් සීක් හමාරක් දහක් හමාරක් පූජා කරපු කෙනා අඩු පිනක් රැස්වෙනවා ලක්ෂ ගනම් පූජාකරපු ගෙනට බොහෝ පිං රැස්සෙන්ඩෝ. නමුත් බුදුරජාණන් වහන්සේ පින කියල වදාලේ කර්මය කියල වදාලේ චේතන හම් භික්කවේ කම්මං මදාමි චේතනාවයි කර්මය ඒ පුතාට අපි දේරුම් කල්ල දන්නා ඒ ඔබටයි වැරදුනේ ඔබ හිතුවේ පින කියන්නේ සල්ලි කියලා තාත්ත වියදංකරපු ස මෙච්චර මේ ඇතනම් කෝට් ගානත් ධනී වියදං කරල තිබා.ඉතුට ඔයාලටයි වැරදුනේ පින කියල හිතුවේ මුදලට නමු බුදුරජාණන් වහන්සේ පින කියලවදාල්ල චේතනාවට එනිසා එයා ඒ ලක්ෂ ගණන් වියදංකරදිින්ඒ දරුවකින් ඇහුව ඔය දන්නවද තාත්තා ලක්ෂ ගනං වියදංකරද්දි කෝටි ගනං වියදංකරද්දිී වගේ තාතාක ජේතනාව දබේ කොහොමති කියල ඔය දන්නවාද අනි හමුදුරණඒ වනං අපි දන්නකෙවෝ. ඊට පස්සේ හැබැයි හාමුදුරණි ගුඩා කපි තාත්තා අපි අම්ම ටආදරෙන් හිටි මැරණවෙලා වෙ අම්ම ගැනක කිය කියතමයි මැරුණි ආන්න විච්ච දෝසේ ඒ දහම් මුොදලින් කලාට චේතනාව තිබුණේ ඥාතීතමිත්‍රාධීන්කිරරි අතිසයිම් බැඳිලා. ඒ නිසා පින්කංවලට මෙලමුදල් වියදන් කරලා. ඒ මුදල්ටික පොතේ ගණන් හිලව හදාගෙන පින් පොතේ ගණංහිලව ලියාගෙන මං මෙච්චර වියදං කලා මෙච්චර වියදංකලා කියලා ගනංහිලවු හදාගෙනින් ඔබ ඔය අන්න වැරදිපාරක බව තේරුම් ගන්න. පය අනු චේතනාවයි. එනිසා සල්ලිවලින් මේ කරමය කියනෙකු මන්නන්න බෑ. මට ඒවගේම පුතෙක් මොන ගැහුුණ ඉපුතා අනාගිතයේ හොඳ රසාවක් කරගන විහිර විහාර හදලා ජීවත්වෙන්ඩ ලොකු පලෑන් එකේ දරුවග යනාගතතිලක් ඇතියෙනවා. ඊට වසේ දරුවත්ක මංකතා කරදි කිව්වත් පුතේ ඔයගේ අදහ සහොන්ඳයවා හොඳ ටඉගෙන ගන්න ඔ ඔයා ගව දැන් තියවනන් රුපියල් පන්සීය ඔය ඉරුපියල් පන්සිීම් පිනක් කල්ොත්ත එහෙම ඔයා පොඩිලළමින් විදදිට ඔයාගාතය තියෙන සම්පූර්ණ මුදලම තමයි පිනවිෙනුවවෙන් කලතිය නොය ඇබැයි ඔයා යම් දවසක ලක්ෂ ගනිින් හම්බ කරනකොට ලක්ස ගණින් ඔබට ආදායන් ලැබෙනකට ඔබට ලක්ෂ දහයක් ආදායම මාසිට ලැබෙනකොට ඔබ ලක්ෂ පහක් බුද්ධ සාසනිවිිනි වියදන් කලාක යන්නේ ඔබගේ ධනේම් අඩක් ලාබයෙන් අඩක් තමයි බුද්ධසාාසනයට දීලතිෙන් නමුත්ද දෙැං ඔයා ගතේ තියෙන ඔයයි රුපියල් පන්සිී ඔයා සාසනිකටයුත්තකට පූජා කරලෙන ඔයාගේ සකළ ධනියයි පූජා කරරි ඇත්තරම ලක්ෂ ගානක් පූජා කරන කෙනාට වඩා දෙැන් ඔබ ඔය රුපියල් පන්ශීයෙන් පිනක් කරනයක ගත්තොත් සැබෑම දානපතියා බවට පත්වෙන්නේ සෑ මසුරුමල්ල දුරු කරලා සියල්ල පූජාකරපුගෙන බවට පත්වෙන්නේ ඔ එ නිසා අනාගතයේ සල්ලි මිටිගණන් හිතෙන් මවාගන දැන්තියෙන මේ පින්කම් අතාරෙන් එපාගෙල කිව්. එදොට තමයි දරුවටික තේරුුණේ. හරි ඕ අපි කරුණු සාකච්ඡා කල් කියපු දෙයක්නෑ දෙමා ඒක ගන කල්පනාවෙන් එනකට ලස්සන සූත්‍ර දේශනාව කම්බෝනක් ඒ සූත්‍ර දේශනාවේ අත්තිශයන් මනරම් ලෙස ඇයි මේ පින්කං කරන මිනිස්සු මරණින් මත්තේ සමහර මිනිස්සු නාරක ලෝකවල යන්නේ. කියන කතාවට උත්තරේ ලස්සනට විස්තරගල්ලතිය. ඒවාගේම සමහර පොඩී පිනක් කරපු මිනිස්සු. ඔබ ප්‍රේතවත්තු විමානවත්තු පොත්වහන්සේගේ විමානවත් වූ දෙවියන් අත රිපදිච්ච දෙවියෝකරපු පින්කං ගැන විස්තර තින තැන්වලදි එක නෙල්ලිෙඩියක්. පූජා කරලා එක තිය බරාගිරියයක් පූජා කරලා එක කැඳකෝපයක් පූජා කරලා ඊළඟට එක දංහැන්දක් පූජා කරලා ඒම නැත්තන් මාවතේ දැකළ සතුටු වෙලා හිත පහදවා ගෙන ඒම නැතම් මට්ට කුුණ්ඩ ලීවාගේ කුමාරයෝ බුදු රැස්මාලාාව මොහොතත් දැකලා ඒ වට සල්ලිවේදැන් කරලා නෑ බුදු රැස්මාලාව දැකළ සාදු කියන්න සල්ලිවෙේදන් කළලාද තුොට ඒවාගේ පුංචි ක්‍රියාවකෙන් කොහොමද දෙදවියන් අතර ඉපදුනේ කෙල කියන එකටත් මේ ලක්ෂ ගනන් කෝටි ගණන් වියදං කරන සමහර මිනිස්සු මරණින්ම්මන්තේ නරක ලෝකකට යන්නන්නේ ඇයි කියන එකත් විස්තර වෙන සූත්‍ර දේශනවා කම්බෝන. දැම් බලන්න ඔ ප්‍රේතවත්තු කතාාවලම තියනවා. ැ මේ එක උපාසකම්ම කෙනෙ කාරාමයක් හදලා. ඊටවාසේ ආරාමය හදලා ඒ උපාසකම්ම ආරාමිට අප කාන්දුර අරිම මේ ඉරිසියා සාග්‍යත හාන්දුරන මක්කාවී වෙනත් හාමුදුරුවරු නින්දාපාස කල්ල පලවා හරින ඒවාගේ මාආරාමිට තවහන්දුරනමක් අවු තින්ඩ දෙන්නේ ආරාමය අල්ල ගනී කිය. ඒකට යාහාන්දුරු අරාරාමි පූජාකර පහන්දුරන්ගේ මේ උපාසකම්මගේ ඔලුවොට එකක වදානෝ. අරහාමුදුරු ගෙවැරදි. උන්ද තකට තකේ හූමිට තියෙනවා ඇත්ත දහාන්දුරන බලන්නකො මේ උන්නාන් සෙලා කියලා අර අ අර හොඳ හාමුදුරුවන්ට දොස් කියනවා අරයගේ කතා අහලා. මේ පස්සෙකාලෙක යන් කිසි වසංගතයකින් හෝ යංකාරණාවකින් හාමුදුරොත් අපවත් වුණ අර උපාසකම්මත් මැරුණ. බුද්ධ දේශනා විතයෙනවා පින්කං අතර ආරාම පූ ජව වෙහිරක් විහාරයක් හදලා නැත පන්සලක් ළඟට ආාමය භූම පජාවක් කලොත් ඒක බුද්ධ ප්‍රමු මහ සංගරත්නයට දන්දනවට වැඩිය මහත්පලයි මානනි සංසවිජය බුදුරජාණන් වහන්සේට දංහෙන්දක් පූජා කරනවට වඩා මහත්පල මහනිසංස බවක් කෙනවා එෙනවා ආරාමයක් පූජා කළු. ඉතින් අරුන්ද මැරිල්ලා ඒ ආරාමයම අසූජි වලි ඉපදනා කක්කා වලේ මුගලම් මහරතන් වහසේ දැක්කා දෙැකලා ඇහුවවා මොක දුනය කියලා ඉතිං අර ප්‍රීතිය කියනවා මංම අපේ ආරාමි පූජාගරට උන්නහන්සිත්තක එකු තුල සංගයාට ගැරෙව්වා දුොස් කිව්වා දැන් අසූචි වලක ඉන්නවා මිනිස් උදාන ජරාව මගේ කටට වැටෙනවාගේ. කෝ ඔහ ඔසිගන්න පුඋන්න්නවහන්සේ කෝ කිව මි මම ඉන්නේ ඒ එත් ප්‍රේතිය එක්කලලා මේ අසූචි වලයීම ඉන්වා මං ඒකගේ කරපිට කිව ඉන්නේ. නිස්සු දානාසූචි ම කනව මම දානාසූචිඒ කනවාක වූ. එ කොහෝ යර ආරාම පූජ කෝ අර භෝවි පූජාවට පින්කං වටමක දනේ මෙන්න විස්තර වෙන හොමි දේශනාවයි සියල්ල දන්නවාව දක්නාව ලොවතුරා සතාගත බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ දෝසයක් කියනෙ කල්ප මාත්‍රයකනෑ ධර්මී දෝෂයක් අල්ප මාතරයක නෑ. පින්කංවල්ල ආල්ප මාත්‍රයක දෝසයක් නෑ. තම තමම් මෙව තේරුම්ගන්නකි ස්වභාව අනුවයි මේ ප්‍රශ්නහටගන්න. ඉති අපි ඔච්චර අටුවාටිකාටක් නතර කරලා අපි ගියොත් එහෙම දේශනාවට බුද්ධ දේශනාවට මජ්‍යම නිකායේ මේ දේශනාවති එන්නේ වත් වූපම සූදතරය මේ දේශනාව නම. වත් ව උපම සූත්‍රයේ මජ්‍යම නිකායිදයනි වස්තරයක් උපමාකරගෙන වදාල දේශනාව. එකල අපගේ ශාස්තෘෝන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමී වැඩ සිටියේ තිං සංගය අමසා වදාලා බුදුරජාණන් වහන්සේ සංගයාගින් අහනෝ පින්වත් මහණෙන මොකක්ද මේ ගැන හිතන්නේ සීයතා අපි භික්ෂවේ වත්තන් සංකිලිත්තං මලගග හිතං මේන රජකු යස්මින් රංගජාතය උපසංහරීය, යදි නීලකාය යදි පීතකාය, යදි ලෝහිතකාය. යදි මංජෙට්ට කාය. දේශනා කරනවා පින්වත් මහනි වස්තරයක් තියෙනවා කිලිටි වෙලා. ගොඩාක් කිලිටූන කැතවුන කහට වැදිච්ච වස්තරයතිය. ඒ බතිකරන ම මනුසය කියනකැන් රිදිපාට කරන කෙනෙ. ඒ රිදිපාට කරන කෙනා නිල් පාට හෝ කොල්ලපාට හෝ කහ පාට හෝ රතු පාට හෝ කවලම් පාට හෝ. යංකිසි පාටක් මේ වස්තරයට පාට කරන්න හැදුවොත් එෙමඒ එක හොඳට පාට වෙයිද. ඊට වසේ නෑස්වාමේණි. ඒක පාටකලොත් එෙම දුරු අරණ බවක් එන්නේ හරියට පාට වදි නෑ ුදුරජාණන්හන්සේ අහනවා තංකිස හේතු එකට හේතුවකිම ඊට පස්සෙ කියනවා අපරි සුද්දත්තා භික්කවී වත්තාස්ස එකට හේතුව පාටවල්ල දෝසයන්නෙ වෙයි වස්තරය අපිරිසිුදුයි ඉතිං ඕක හොදට තේරණකත්තම අපි දෙ මුල්කාලය අපි මම අවුරුදු දහයකටත් වඩා මේ පැවිදි ජීවිතය මුල් කාලි සිවරු පඩු ගහල දම අපි පාවිච්චි කළින් පස්ස කාලෙ අපි මේ චීවර ඒ පඩු පාටින් තෝරගෙන මහ ගත්තා එදුොට මොල් කාලය අපි සිවරු පඩු ගහනො සිවරු ප්ඩු ගහන කොට පඩුගහ ඒ පණ්ඩු පාට සිවුරට වදින්නේ සිවුර පිරිසිුදු තියනවල් හොඳ ආලුත් පිරිසිුදු කපුවස්තරයක් වුණු තමයි ඔොන්දට පාට වදින්නේ නැත්තම් පාට වදි න්නේෑ. ඊල එක තමයි සිවර පරණය කන්නම් පාවිචි කල්ල පොඩ්ඩි වෙලා කිිලිටි වෙච්ච සිවරක් වෙලා අපි අලුතෙන් පඩු පෙවුවෝත් දෙම කාරණ දෙකක් වවා. එකක් තමයි පඩු හිටින්නේෑ අනත් එක පඩු පාට වගේ පෙනුණත් එක පාරක් හෝදනවුට පණු ිකක් කොයා. අර සිවරට හොඳට ඒක් අල්ලා හිටි නෑ. එකට හිත්තු තමයි සිවර අපිරිුදුවීම. ඒනිසා පොරෝප සිවරක් අපි පණඩු ගැහවොල්තෙම කරන්න ඉස්සල්ලා සබං වතුරදල් නැත එකට එකක් කනමඟ තියෙනවා ඒකාලේසා අපි ගැනපි මුල්කාල් යපි කිවී සබං වතුර හරි දාලා පොරෝප සිවර හොඳට උනුවවතුරෙන් තම්බනවා. ඉතිකුට ඒකට යංඥං දේවල් දාලායක කරන්න එතකුට සිවර තියෙන පණ්ු ඔක්කෝ මයිවෙලා සිවරා අලු සිවරක් විදි සමහල්ම සුදු සිවරක් විදියටටම පා සිවර එවා අන්න ඒවාගේ පිරිසිුදු කරලා ඉවර වෙලා ආය පණු ගහනෝ අන්න එතවරට පඩුුවදී ඉති මට ඒක මතක් වුණා මේ දේශනාව කියනකොට රෙද්ධ අපිරිසිුදු නොත් පාටවදී නෑ එතකුට නමුත් පාට වර්ග එකමයි ප්ඩුවර්ග එකමයි එක හොඳට බතික් කරගන්න බෑ එකට හේතුෝ තමයි වස්තරයේ තියන අපපිරිසිුදුකම අන්න බුදුරජාණන් වහන්සේ සනාතන ලෝදහම ලෝක සත්‍යයාට විස්තර කරනවා ඒව මේවකෝ භික්කවේ චිත්තේ සංකෙලෙට්ටේ දුග්ගති පාටිකංකා හිතා අපිරිසිදූනොත්තේම දුගතිය කැමැති වයුතුයි මරණින් මත්තය හොඳ ෝකෙකට යන්නේ. ඇත්තරමමා අපි ගාත්තොත්ත එෙම ඔබ කරන පින්කං. දානමාන දෙනේවා චෛත්‍යවන්දනා බෝධිවන්දනා දහස්ගණනින් ලක්ෂ ගණනින් මිලමුදල් වියදං කරනේවා යිති වෙහිරවියාර හදනය වහය ඔක්කොම පාට වර්ග කෙල් උපමාවටගම් ඔබගේ හිත තමයි වස්තරේ අර පින්කම ඔබගේ හිතත් එක හොඳට මොහු වෙල යන්නේ ඔබගේ හිතත් එක මිස්ශර වෙන්නේ ඔබගේ හිතේ පිින්කම කින්දාව බහින්නේ කුසලේ කින්දා බහින්නේ ඔබගේ හිත පිරිසිදු වෙන තරමට හිත අපිරිස්්දු වෙලා හි ගැන කිසිම සංඥාවක් නැතුව අවුල් වෙච්ච හිතකින් කිලිටි වෙච්ච හිතකින් කොච්චර පින්කම් කළත් ඒ හිත පාට වෙන්න ඒ හිතට පිනක් හිදාා බහිෙන් නෑ ඒ පිංකමක් කියල එයා කළත් ර මම කිවේකිිලිටි වස්තරයට පණඩු වැදදුනත් ක්මට හෝදපු ගමන් ඊළඟ මුරින් මේ පණඩුට ැෙනනෝවගේ මේ ලොකු පිනක් කරගෙන මේ ලීර් බහිනකොට එයාගේ හිතේ සතුට නැති කරන්නට පොඩි වචනයක් ඇති පොද්ඩි කිරියාවක් ඇති එයාව ආවපහු පරණ මට්ටමට ගන්නවා අ මහා පිනක් කල්ලා හැරෙනකොටම ඒ හිතේ පෙන කිදා බහින්නෑ රඳින් නෑ ඔකට ඇත්තටම හේතුව තමයි හිතේ තියෙන අපිරි සිුදුකමක් බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලා මේක මේ සුළු කොට තකන් දෙපා පංවතුන මේවා ග අපි හැල පිංකම් කරනවා කියලා අපි බහැමවෙලාම ඇස්වලිින් පිට බලනවා. අපි දුන්න දානේ අපි හදපු වේහර වියහර අපි දෙන සල්ලි කියලා අපි ඇස්වලින් බලනවා කංවලින් අහන අතින් අතපතගානෝ. නමුත් පින්කමක් කරදදි ඔබ ඔබ දිහා හැරිල බෙලිවිෙනෑ ඔබගේ හිත දිහා මේ පින්කම කරන්්ඩ යද්දී මං හිත අවුල් කරගන්න නැතුව කරගන්න ඕන හිත ගිලිටිවෙෙන් නැතුව කරගන්න් ඕන ඉටේ සතුටෙන් මේ පින්කම කරගන්න ඕන කියලා ඔබගේ පැත්තට හැරුන් නෑ ඔබ අප කාලටත් වරදින තැනක් තමයි අදම මේ ලිහන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව්‍රීජතා අපි භික්්‍යවෙී වත්තන් පරිසුද්ධම් පරිී ෝදාතන් පින්වත් මහන් එක මේ වගේ දෙයක් වස්තරයක් තියෙනවා පිරිසු දුයි ඊළඟට ඒ වස්ත්‍රේ හොඳට සෝදලා පිරිසු දුකල්ලා තියෙන්නේ ඒ මේ රිදිවලට පඩු පෝන පාට කරනම් කෙනෙේ ඒ පිරිස්දු වස්තරයේ පාටවල ඔබනගොඩ ඒ පාට කරනකොට හොඳයට පාට වදිනවාර වස්තරයට එකට හේතුෝොමකක්ද පිරිසුදුයි වස්තරය පාටවල දෝස යන්නවී වස්තරය පිරිසුදයි නිසා හොන්දට වදදිනෝ බුදුරජාණන් වහන්සේවිල්ලයි වදල ඒව මේවකෝ භික්්‍යවෙේ චිත්තේ අහංකිලෙට්ටේ සුගති පාටිකංකා ත් මහනන සිීත පිරිහිදු කරගත්ත කෙනා ිලිට් නොච්ච කෙනා සුගතිය කැමිති වීුතුයි. මරණින් මත්තේ හොඳ ලෝකෙකට යනවා හිත සුද්ද මනුස්දය. හිතේ කහටක් නැති මනුස්සය හිත පිරිහිදු නැති මනුස්සය. ඔන්න කාරණාව. හිතයි පිරිසිදු කරගන්න ඕනන්නේ හිතයි සුද්ධ කරගන්න ඕන තියන හරටියි නැති කර ගාතිකොත්ති වෙනත් දේශනාවක ඔබට මතකද මෙහෙම තියෙනවා චේතූ පසාද හේතුූහි සත්තා ගච්චන්සි සුද්ගති හිත ප්‍රසාදයට පත්වීම හිත පහන්වීම මුල්කරගෙන සත්වය මරණින්මත්ත සුගැති උපදනවාකෝ. ඒ නිසා පින්කමක් මරණින්මත්ය සුගතිය හෝ නිවන හෝ කැමැති කෙනෙක් පින්දහන්කරද්දි කුසල් දහන්කරද්දිී හැරිල බලන්ට තමන්දි. හිතේ කහටකින්ද මේක කරන්නේ හිත සුද්ධ කරගනද මේක කරන්නේ. එනිසා තමන් පින්දහන්ගුසාදහන් කරද්දිී තමන්ගේ හිත සුද්දවීම මුල් කරගෙන කරන එකටයි චිත්තා ලංකාරය පිණෙස පින්කංකරනවා කෙල්කයන් දානයක් වුනත් දෙද්දිී තමන්ගේ හිත සුද්ද වෙන්ඩ නන් දෙෙන්නේ දානය මසුරු මල දුරු කරන්ඩන අන්නේ දානය විපාක මහත්ඵල බදුරජාණන් වහන්සේ දේශනා කරනවාදැන් මෙහෙමිහිතන්නකෝ දැන් ඔය පරශන අපිටත් තියෙනවනේ අපි ගංවලගත්තත් ඔබ අහන දකින ලෝක ගත්තත් සමල්ලට මැරිල මිනිස්සු හොඳ ලෝකවලට ගියා කියල හෝදාවකොත් නෑ ඉතින් මරින් මාතති ය මනිසු නරක ලෝකවට යන්නන්නේ කියල කොහමට යක කිව ැතු නට මිනිසුන් දැනෙන. නමුත් ොයි මිනිසු ජීවතුන් අතර ඉද්දින් දාන දුන්නා වන්දනමාන ගමන් බිමංගියයා ඊළන්ට වේහිර පාන්සල් හදන්ර ආධාරූපකාර කලා එදුොටේ මිනිස්සුන්ගේ පින්කංවලට මොකදුණි ඒ කරපු පින්කං ආය සිහිකරගන්න ඒ පාට වගේ තීන්ත වගේ නමුතිේ මිනිසුන්ගේ හිත්ති බෙකිලිටි වෙලා ඒ කිිලිටි වෙල්ලා කරපු හිතකින් ඒ කරන පින මහත්පල මානිසංසවෙල්ල තමං හිතත්ක බද්ධ වෙන්නේ ඒය මරණින්මත්ේ සුගති යට ගෙනනිහන්ට තරම් ප්‍රබල වෙන්නේ. ඉතින් දැන් අපි බලන්න ඕන අපේ හිත නරක් වෙන්නේ මොනවාගේෙන්ද. කිලිටි වෙන්න මොනවාගේද. පින්කමක් කරද්දි හිතන්න හොඳ නැද දවල් වනවාද දානයක් දෙද්දී අවුල් වෙන දැන්ඩික මනවාද. චෛත්‍ය පූජාවක් කරද්දි අවුල් වෙන තැම් මොනවාද. රක් ව හරක් පන්සලකට ආධාරූපකාර කරද්දි හිතා අවුුවන තැන් මොනවද කියලා බලමු බුදුරජාන් වහන්සේ එයත් දේශනා කරනවා කතමේච භික්කවේ චිත්තාස උපක් කිලේස පින්වත් මහන්නේ සිත කිලිටි කරන කෙලෙස් මොනවද අභි්්‍යා විසම ලෝබෝ චිත්තා සෝපක් කෙලේසෝ හිට කිලිටි කරන දෙයක් අභිද්්‍යා විසමලෝභය අභිද්්‍යාවකෙනනවා දැඩි ආසා ඔබ හල තියෙන එළන්න විෂම ලෝබේ අපි තවත්තු විස්තර කරගත් ත් අභිද්්‍යාව කියන්නේ තමන්ගිදේ අනුත් අයට දෙන්ඩ ගැමති නෑ තමන්ගේ දෙයක් දෙන්න කැමති නෑ විෂම ලෝභය කියැන අනුන්ගේ දේවල් තමන්ගේ කරගඩ ආසයි. නි තමන්ගේයේදේ අනිතඇයට දෙන්න කැමති නැත්තන් අනුන්ගේ දේවල් තමන් කරගඩ කැමැතින ඒරිිකෙන්වා අභිජ්්‍යා විසම ලෝබය කියලා ඒ අභිද්්‍යා විසම ලෝභි කැන හිත කියම කිල්තිවීම දැන් මෙහිමිතන්න කො ඕප දානයක් දෙනවා එදුට ඔයාලා කැමැති දානේ බාරගත් උපාසකම්ම කියන්නපු නැත්තන්ඒාසක මහත්තය බත්ක තමන් ඇරන් යන්න කැමති නමු අර්ධානයට අපපු ලූණ ගිඩියක්වා සුද්ධ කරපු නැතියක කරපෝලිමි සරාට පැනලා අරබත්ත කැරක් දැම් බෙදන්න යැනෝ. එසකුට අර්ධාන භාරගත්ත එකෙන කල්පනා කරවා යකු මන්දානී භාරගත්ත මනුසය ම නිධානි බට්ටි ගෙනිය අන්ඩෝන්නේ.මං කරන්න ඕනෙක් ගන්න අරක ඇරංගියා දැයා කලින් හිතුවා මමයි මේකටක බෙදන්න වෙනකිඉන්න ගණ්ඩෙපාකය. අන්න එයා කරන දානය තීන්ත වගේ දැන් ඔන්න මම විතරයි මේක කරන්න ඕනේ මගේ දේවල් වෙනය ගණ්ඩෙපා කියලා හිට ඇතුළි ඇතිවිච් ලෝබය මොකද වෙන්නේ එයාගේ හිත කිලිටි කරනවා. ධනය තීන්ත කිලිවෙච්ච හිත ිලිටි විච්ච වස්තරේ අර පින කිදාා බහින්නය දානයේ පින අත්තක මුහවෙලා එය සුගතිය ගෙනිය අන්නට තරම් ප්‍රබල කරන්න. එක් දොව ධනයක් දෙදදි වෙන දේව. කොච්චර තියෙනවා දෝක බෙදන්න ඕනේ මංමයි මංමයි කැුන් ටික ගෙනාව මගේ අතින්ම දෙන් ඕෝන කොච්චර තියනවා දොය අභිද්්‍යාවනේ මගේ දේ අනුන්ට දෙනෑ ගෙදරිීගය කාපරෙ දොරවාල ති නෙවෙන එක්කුටුව කාමරටෙන දෙන්න මගේ දේවල් නඋඹල අල්ලන්න එපා අභිජාව සමාර ගවල්සන අපේ කාරක මං විතරයි් ්‍රැව් කරන්නේ වෙනකෙන මේ ශීට්ික ඉද ගන්න එපා දැක් අද සමහර ගෙවල්දට ඥාතින් එනවා අ සමට දුවහරි පුතාරි කැම්පෙසෙකට ීල ැගර ගන්න ගීල ඔස්ට්‍රල්ලිට ගීල්ල කාම්බරය දොරහලය එකක වෙන කෙනෙකුටන්න බෑ තු ඥාතින් වා තේ මනිසුන් ඉිඩ දෙන්න තනන්නේ අරු ොරවල්වාහලගිහිලා කාම්බරවද. හමුදුරන් වහන්සේලා විදියට අපිටත් ඔවය ප්‍රශ්යනවා ැන තමන් යන කුටිය සමන් පාවිච්චි කරලා මගේ කුටිය වෙනගෙනෙකුටනම් මේකට එන්ඩ එපා ඒ මගේ සමාව සංතක මේ දේවල් වෙනගෙනෙ නම් පරිහරණය කරන්න එපා. කියලා ඒ තමන්ගේ දේට අධිකව ලෝභව සිටීම අභිජ්ජා ඒක මහනුන්න්නහන්සසිල් ගෙත් තිත කිලිටි කරනවා දැ මේ දේශනව දේශන කර මහනුන්හන්සෙල්ලාට මණන් වහන්සෙල්ලාටන හාමුදුරුවරුන්ටනි එතට හාදුරන්් වහන්සෙල්ල තම තමම් බලන්න ඕන මන්ගේ අභිද්්‍යාව ගිහි මිනිස්සුවිදිත් ඔයාලා බලන්න ඕන ඔයාලගේ අභිද්්‍යාව එකහන්නේ තමන්ගේ දේවා අනුම් පරිහරණය කරන්න එපා මගේව දෙන්න නෑ ඊලගේක තමයි විෂම ලෝවීශෂම ලෝබී යැන අනුන්ගේ දේවල් තමන් මට ඇතියෙනවන අම අරවාගේ ඉඩමක් මට තියෙනවන ඔය වගේ වහනය මට තියෙනවනම් ඒලා කියලා මේක ඇතුළි අවුලක් හැදෙනවා ඔය වගේ නොවන කෙනෙක් මට හිටියන ඔය වගේ දරුවෝ මට හිටියන විෂම ලෝභය තමන්ගේ දේවල් වලට ලෝභකමක් ඇති වෙනවා ඒක අධිකෝුනාම ඒකට කියනවා අභිච්්‍යාව කියලා අනුන්ගේ වට අතාසයි අභිද්්‍යා විසම ලෝබේ තුට අභිජ්්‍යා විසම ලෝබය දැ මේක තියෙන පුරශ්නය බලන්නකෝ අභිජ්්‍යා විසම ලෝබිකයක අපි කවුරුත් තුළත් යෙනවාන නමු එක වචනයෙන් වචනයෙන් විග්‍රහ කරගන්න තමන්ට කෙලේසේ පේනන හිත ඇතුළ කෙලෙස පේනිට කෙලේසයන් දකිින්ද වෙන ඥානයපාලවෙන්න උනේ කරතාමම් ප්‍රඥාව කියන සම්මාධිට්්‍යියය. සම්මාධිත්්‍යයෙන් තමයි කෙස් දිහ බලන්න පුළුවන් නුවනින් කෙලෙස් පේන භහාවයට කියන නම තමයි නුවන කියන එක නුවන තියෙන කිය නර තමයි තමගේ කෙලෙස් පේෙන්. ඒ නිසා මොන වෙහෙර විහාර හැදුවත් මොන දානමාන දන්නත් මොන පින්කං කලන් සිල්ගත ද සිල්ගත්ත මොට එනකට අභිද්‍ය විසම ලෝබි හැමදාම මේ බිත්තියට හේතුවෙලා ඉන්නවා එතුට එයා එතන අල්ලගන්නවා මං හමදාම ඉන්න මෙතැන මං ඉඳගන්න තැන වෙන එකෙක් නම් ඉඳග්ඩ එපාන්න එයාගේ ලෝබය එහෙම නැත්තන් තවක්කි ඉඳගත්ත තැන දහබල්ල අරක අතන ඉදගන න්නම් ඕක මට තිබනම් ම යාසට ඕොතන ඉඳගෙන ඉන්නවා කෙලර ඉඳගන්න තැන මුල් කරගන අභිද්්‍ය විසම ලෝබේෙනවා ඔ එකක් රණවක් කිව ඉතින් ඔය පුසිල්ගත්ත දවසට මේ තියෙන අලකලංච ටික හිතාස විග්‍රහ කරග තන අපිට හොදට පෙනේ හිත තුළ තියෙන අභිජ්්‍යා විසමලෝේ. ඉතිං ඔයුවාගේ දේවල් වලින් ඇතුළේ කැලැත්තී කැඇත්ති දවසෙම සිල් දැරැන් හිටියක් වට වන්දනා විගියත් වෙහිර විහාර කෙරෙව්වාත් කොච්චර සල්ලි පූජා කළත් ඇතුළේ වස්තරේහිත හිත පිරිසුදු නැති නිසා අර පින නැමැති තින්ත එකට කිඳාව බහින් නෑ. තන්තවල වැරදන්න පින් කමි වැරද්දන්නවේ. හිතෙයි කහට තිබ්බේ. අර අම්මාගේ අර ආරාමයක් පූජාකරපු අම්මාගේ ආරාම පූජාව නැමැති සුන්දර වරණය තිබුණා. අනුන්ට ඇදකුද කියනවා කියන කහට ඕපදූප කියන කහට තමන් පූජා කරපු ස්ථානය අල්ලගෙන සිටීමේ කහට එයාගේ හිත නැමැති වස්තෙරේ අපිරිසිදු කරලා තිබ්බ නිසා අර ආරාම පූජාව පින කිදාා බැස්සිනෑ හිතට. ඒ පීන සමත් වනේ නැහැ ඇයව මර නිර්මත්්‍යය සුගතිය ගෙනයන්. දැකු ඉතකුට ඇත්තරම පින්කං කිරීමහිදී කොච්චර මූලික තැනත් දෙන්න ඕනෙද තමන්ගි හිතේ කහටක් නැතුව පින්කම කරගන්න. පලවින කබිද්්‍යා විසම ලෝබය දෙවිනි එක ව්‍යාපාදෝ චිත්තාස්ස උපක් කිලේසෝ තර්හා යන ගතිය හිත කිලිටි කරන එක කොච්චර දානමාන වයෙනවද තුටුපුටු වග එකකාට බැන බැන එකක් ලූුණු ගිටිය සුද්ද කරන්නනෑ මම ඇම දාමේ කරන්න ඕනු මම ඔක්කෝ මැරීගෙන දානීවට පසේ මුන් එෙනවා ගස් අගෙන ොම උඩදාගන මෙවා ගෙනියන්ට නම යන්නේ කාගවත් හම යන්නේ කාගෙවත් කියලා ඉහලින් කතා කරගෙන දැම් මේ හිතේ පුරණවා. චයිත්‍ය පූජා දැම් පින්කාමා කරදි ගී ගමන තරහා යනවද කියල බලන්නක. දුරේ තරහා යනවා ගන එක අයිති හිත ගිලිටි කරන දේකට. කරන පින්කාම අයිති තීන්තවලට එකන උපමාවයි එතුේඒ පින නැමැති වරණය ඒ හිතත් එක මුොහු වෙලා හිත ලස්සන කරවන්නේ හිත පිරිිද අස්තරයක් ද තිබු. පින ගැන කවර කතාද චතුරාරිි සත්‍යය ධර්මයවත් බුදුරජාණන් වහන්සේ හිත පිරිස්දු වෙන තාක්කල් අවබෝධෙන් නෑ කියලයි වදාලේ. ඒ නිසයි කල්ලචිත්තෝ මුදුචිත්තෝ විනිීවරණ චිත්තෝ මේ හිත හොඳට සුදුස වනාට පසේ යෝග්‍ය වනාස පස්සේ නීවරණ බැහැරවනාට පස්සේ පිරිසුදදු වනාට පසේ තමයි බුදුරජාන් වන්ේ සාමුක්කන්සික චතුරාරිි සත්‍යය දේශනා කරන්නේ. පිරිසිදුව ස්තේකට කහට අල්ලනවා වගේ පාට අල්ලනවා වගේ අර ධර්මයේ හිතෙන් අවබෝධ කරගන්නවා කෙල බුදුරජාන් හස්වාදා. ඒ නිසා අපි ධර්මය අවබෝධ කරගන්න බැරිවෙෙන්ටන් මෝලික හේතුව හිතා පිරිසිුද වීම මේ පිෙනක් කරනක ප්‍රබලවෙන් නැතිවෙන්ටත් හේතුව හිතා පිරිහුදුවීම. ඒනන් නෙ දැංග අන්නකෝ නිෙල්ලිගිඩියක් පූජා කල්ලා දිවිය ලොකි ගිය කොහොමද ඒ මිනිසුන්ගේ හිත පිරිසිදයි. නෙල්ලිගෙඩිය රි පූජා කළලේ හිතක් පිරිසිදු කරගම ඒ හිත නෙල්ලිගෙඩියෙන් පූජා කරනකට තිබ්බෙ හිතේ පිරිසිුදු බව අරම්මට ආරාමි පූජාකරනකුට හදාගන්න වැැරි වුණා අරම්මක ඇතේ තිබ නෙල්ි ෙඩියට වැඩිය දිවියලෝකයක් තරම් විසාලායි හිතේ ඇතුළි තිබ්බ පැහැදීම සතුට සුද්ධ බව එනි සහන්ද දෙව්ලෝගයා ට ආරාමයක් පූජා කරන කෙනට නෙල්ලි ගෙඩියත් තරවා සුද්ධ හිතක් නෑ. නොතනයා ප්‍රශ්නය. මේ සමාස්තයක් වසේ මේ මිනිසුන්ට වැදිච්ච සාපයක් ගැන මේ විස්තර කරන සමස්තයක් කෙනෙක් කිල කරල නෙව. මේ ධර්ම දේශනා ඉගෙන ගෙන කියවාගෙන යනකොට ඔයාල ගැන කවර කතා ද අපි ගැන පව අපිට සංවේග උපදිනම්. අපි සමහරලට පින්ඳහන්කරද්දි පින්කංකරදදි අපිටත් තරහය අවස්ථාතියන. හාව කියල ගන්නේ සිත ගල්ලිටි කරන එක ඉතුරු සමහලට පින්කව මෙහෙවන සංවිධානය කරන අපිට වඩා කලාතුරක අරය වෙල්ල මල්වටිය කරන් යන උපසකම්ම පින් කරගන්න අපිට වැඩිය ඇ උන්ද හිත සූද ඇයි උන්දර තරහ කිල්ලනේ උද බුදුගුණ හිත ත යන්න යර දැක්කද ඊට පස්ේ තියෙනවා චිත්හස්ස උපක් කිලිස කොරෝද පුපුරණගතුය තරා කියන එක පවරම අමනාපය ඇවිසිලනවා කොරෝහදේ කියලා කියන්න ඒ පුපුරන්ඩ ගන්නවා තරහාවටත් උඩින්ගේ එකක් රෝධී කියරගන්න ඒ පුපුරනෝයා හිට ඇතුලි අබ මේ කබලකට දැම්ම වගේ ලුණු පුපුරන්න වගේ කොරෝදේ අකමැති කෙනෙක් ඇවිල්ල හිටියුත් පින් කවන් කරන තැනට කරෝධය. ගෙවල්ල කොච්චර ග්‍රෝධී තියෙනවන්. කොච්චර ගෙවල්ල ඉත්තින් තර හැවිස්සෙනවද. අභිජ්‍යා විසමලෝ බහිනම් කියනෙ ග්‍රිහවාසය කියලක කියන්න. මේ ගිවල්ල්ල ජීවිතය සම්පූර්ණ හැදිල දෙන්නේ හිත කිිලිටි කරන විදිහට මිසාක්කා හිත සුද්ධ වෙන විදිටනෙවෙයි. ඇත්තන මනස්සේගේ ිහිත මෝහදක ටරිි සුද්ද වෙන බනපදයක් අහන්තිේ බනක් අහදදිින් තමයි මනසකි හිත පෝඩ කරරි සුද්දවෙනි මිනිස්සු ගොඩාක් හිත අබ්‍රිසිුදූ බවන් ඉන්න පින්වතුනේ එනිසා මිනිසු ගඇතින් ගොඩා පින්කං අද කාලය වගේ වෙහිර හැදිච්ච කාලය අද කාල වගේ බෝධි මණ්ඩප හැදි හැදන කාලය අද වගේ චෛත්‍ය වෙහිර වියහර පින්කං සිද්ධ වෙන කාලය කචර බණෑහෙනවාද කොච්චර සීල සමාදාානතියනවද කොච්චර වැඩසටහන්තිනවාද මිනිස්සු නිර්ලෝබීව දානමාන දෙනවා මුදල් ව්‍යදංකරන නැත්තන් කොහමද වේරවියාර හැෙන්නේ දනී වියදන් කරන්න නැතු තුළ මිනිසු ඒවා කරනවානේ එතුට ඔයි කරන පින මිනිසුන්ගේ ජීවිතයේ පරලෝ වසයෙන් සුගතිකට ගෙනවාද නැද ිෙනක තීරණය කර නොව වියදං කර පුදන්නෙවෙයි උොඳ ලගේ හිත් තිබ්බෙ කොහොමද ඒ ආධාරය කළේ මොන අදහසින්ද අභිජ්ජාවිසම ලෝබෙන් කිලිටි වෙල්ලාද ව්‍යාපාදයෙන් කිලිටි වෙලාද කරෝධයෙන් කිරිටි වෙලා දීලංක බලමු උපනාහෝ චිත් අස්ස උපක් කිලේසෝ මේ බද්ධ වහිරය හිතට උපක් කිලේසියක් එතකොට දවරේ කියැන ඒ වෛරේ අත්හරන්න ඒක පැල්පදියන් කරගෙන හිතේ තියාගෙන දැ අර මේ ඒක අර කල් පවතින දැ කරෝධ ව්‍යාපාදයෙන් තමකොපටන්ග තර හහිතුවෙනවා ඒක පුපුර අපපුරඉන්නවාඒක කරෝධය දිගට මැරං යනොක ඒක හිතෙන් අයින් කරන්න බැ පරන්න කෝන් තර හිතේ තියාගෙනන්න පලිගන්ට බලාගෙනන්න බද්ධ වෛරේ ඔයගේ ඕයාකට නම් බ්ලෑන් කරන්න ඕ නන්ම් හිතේ තියෙන්නේ උඳල්ලත් පින්කංකරන අතමයි හිතකිලිටනිසා ගෞුරෝත් මළගෙදර මළගෙදරක ගුණ කතාව කරනයි ඔක්කොම බාහිරින් කරපු දේවල් කියනොම සක ඉතක් ගැන කියන්න පුළොන් කව්දන්නේ හි මැරිච්ච කෙනා පින්කංක රද්දිි ජීවත් වෙදී හිතකෝමද පැවැත්වී ලබ කෞදද දන්නේ ඇත්තටම මේ තමන්ගේ ජීවිතේ තමන්ගේම රිසාල්ට එක සයට සීයක් නිවැරදිව තමන්න මෙනවා මරණින් මත්තේ මරණය තමයි විභාගෙ මරණය තමයිඒ විභාග ඊට පස්සේ තියෙනවා ඔයා අපි උපනාය ගැන කතා කළේ මක් හෝ චිත්තස්ස උපක්කි ලේසූ ගුණමකු කම ගුණමක්ු කම කියන්නේෙ ගුණේ මකලදානවා. අනුන්ගේ ගුණ ඉවසන්න බෑ තවත් වරණාවක් කෙනෙවුට ඒක කපලදානවා. කෙනෙක් දක්ෂතාවයක් කියනුට කපලදානවා ඔව හිතින් ඕකනං එහෙම තමයි නමුත් උන් කල්ලින් කරපු දේව කියල පරණ දේවල් ඇැරග අර මනුෂයකි ගුණකන්ද මේ විනාස කල්ලදානු. ගුණමකුයි. ගුණමකුකම සමාජයේ කොච්චර පැතිරෙනවද කියනවන බුදුරජාණන් වහන්සේ වර්ණ කරනවට කැමැති නෑනි. බුදු කෙනෙක් මේ ලෝකෙ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකුට ආශ්චරය අත්භූත කාරණ සිද්ධෝනා. ඇතරම තමන් බුදුරජාණන් වහන්සේගේ බුදුගන පිරූ දස පාරමිතා ධර්මයන් ගැන කල්පනා කළුත් ඒ සිදුුවක් කුමාරයා ඉපදෙනකුට මහපොලොවේ මෙිහහිමන්ඩල දෙබෑ කරගන පිවුම් මතෝනාකිවොත් මතු නෝනාකිවෝොත් පුදු මතු වනාගෙනගනෙේ. බුදුරජාණන් වහන්සේට ඌර්ණ රෝමධාතුව තියනවා බුදුරජාණන් වහන්සට දෙතිස් මහාපුරු සලක්ෂණ තිෙනවා කෙනෙවුට ඒ කිවසගන්න බැරුව නලියෙනවානේ. බුදුගෙනෙක් ගෙත් ගුණ නාසනවා. දහමේ ගුණ නසනවා මහරහතුවන්ගේ ගුණනසනවා ඒ මිනිස් සුන්ඩ මෙහ සමාජයේ. මනුස්සේගේ කීර්තිප සංසා යනකුට ඒවනසලා නින්දාපාස අවලාධ පතුරෝනවා කියන එක ඒ මිනිසුන්ට කචජ්ජන්නෙව. ඕහ නොදැනගන හිටියට අනුන්ගේ ගුණ මකන එකට එක එකෙන් තමන්ගේ හිත කිලිටි වෙනවා. එයාල පින්කංකලාට හිතත් එක බද්ධ වෙන්නේ. ඒ පින්කමයා මරණින්මත්ඒේ සුගිති උපද්දවන්න්න තරම් ප්‍රබල වෙන්නෑ පින්කමේ දෝසනවේ හිත කිලිටි වනා ගුණමකු කමින්. අනුන්ගේ ගුණ මකලදානවා ග ගමේ ගොඩේ මොකවර්න දි මනුස්්‍යයා ඉඳල ඔය ගුණ මකුකන්තියනවා කොල්ලෙ ඉගෙන ගන්නකොට මෙහෙ ඉන්දල කියන ඔවුන්කාලින් අපේ ගෙවල්ල පොල් කඩපු අය අපේ ගෙවල් වැඩකරපියයුම් දැන් ඔහ ගයාට ඔය රස්සාවල් ගත්තට ගුණ මකුකම් අර රස්සාාව කරම් මේ මනුෂසිය හොඳට ඉන්නවා කියන ගුණේ මකනවා ඔවුන් කලින් දාසකංකලා කියන අගුණේ අරගෙන තමන්ට දිරවත් නැහ ගුණ කියනෙ අනුන්ගේ ගුණ මක් වුයි ඊටවස් සිතියෙනවා මක්කු චිත්තා සුපක් කිලේසු පලාසෝ පලාස කියල කියන්නේ එකටෙක කිරීම එකට එක කිරීම උඹ මෙහෙම කලානාව මමත් මෙහෙම කරනවා එකට එක කිරීම කියන එක මේ හිත කල්ටි කරන දෙයක් ඒරිනි සවය කඩන පින්කං කාලයේ පින්කං චෛත්‍ය පූජා එක පින්කං මලදී එතනත් බලන්න ඔබගේ හිත පිරිස් දුවීම පිණිස ද පින්කම කරන්නේ ඉතන් උඹලා කලා උඹලටත් වෙඩිය හොඳතට මංකරවා කියන මේ පලාස යුගක් ග්‍රහය. එකට එක කිරීම මුල් කරගනද එකට කිර පොඩි කාලඳලා ළමයිගේ ජීවිත කිරිටි කරවන දෙයක්ක එකට එක කිරීම පොඩියොම් ගිත්තියෙනවා. පන්ට ැහුවනම් මමක් ගහනෝ අම්මලත් පුරුදුක නොළමය බිම වැටුනොත්තේම ළමය වඩාගෙන මගේ කොල්ල අයි වැට්ටේවි කියෙල්ල කෝටුව කරම් බිමට ගහනවා දැකලනේ අපේ කොල්ලට ගැහුව නම් උඹටක් ග එකටක කිරීම බොමට මෙහෙම කිව්වා නම් මමක් කියනවා බොමට රිටන් එක දුන්නන්නම් මත් උඹට ිටෙන් එක දන කියල ඒ ඒ සෑම දෙයම් හිත කිලිටි කරනවා. ඉති ඒවාගේ හිත අපිරි යුද්ේනවා. ඉතින් ඒවාගේ කෙනෙ පින් දහන් කු සල් දහන් කරන්න පෙළඹෙනවා හිතත් එක බද්ධ වෙන්න හේතු අර කිලිට හිට අපිරි යුදදුවිච්චණනිසා. සුගති යනවා කෙනෙකව ලේසිති කියලපුොඩ්ඩක් බලන්නකු. ඊට පස් තියනවා සාට මච්චරියන් චිත්තස්ස උපක් කිලේසෝ. මච්චරියන් කියලක කියන්නේ මෙ පොතකල් ලියගන්න වටින අපින් ගතුන මේ පිනද්දහමන් කරද්ද මේ පිනේ පින බාලකරවන දේව මසුරුකම ගැන තමන් සන්තකදේ අනුම් පරිහරණය කරනවට ගැමතින. මසුරුකම එතකොට අපි ආරාමය හැදුවේ මේ ආරාමයට වෙන මිනිස්ු එන්ඩ පා අපි අකමැති අයි එන්ඩෙපා. අර දී තමන් සන්තකයි ඒක අනිතයි පරිියන්නේ කරන්න දෙෙපයි ඔය මසුරුකම් වැඩි වුණාවනේ බහිරවාත්ම ලැබෙන්නේ. පන්සල් හදපු ේරවිය අරදම මිනිසුම බහිරවාත්මවල ඉන්නවන්. ඒතුුව තමම් ම හදලා ඉස්සරත්ත රජකාලෙත් හඳුවයි න. ඒවම අල්ලගෙන වෙන එනම් එන්් එපාකය. ඔය මහාපනාාද රජුරගේ මාලිගාව ගංගානන් ගෙන් උඩට මතු කරලා ගන්නකොටේ වතුරාසි තිබ්බ මාලිගාව එක කැස්බෑයෝ දිය බරි ඉබ්බෝ මාල්ගෝ ඒ කාස්සේ පීන පීන ඉන්නව කියෙනවා ඒකාල මාලිගයි වැඩ කරපු අයි අපේ මාලිගාව කියලා අපි සන්තක දී නැසෙනවා කියලා මා සන්තක දේ නැසෙනවා කියලා මස්සුරුකමෝ තුසිතේ අන්ට හිටපු හාමුදුරුවනවක් බණභාවනා කරලා අක්ක පූජා කරපු සිවර ඔලු වළග තියාගෙන මේකන න්‍යියම සිවරක් වෙන කාටවත් දෙන්නේ මම්මයි බොරුවන්නේ කලාතුරකින් ඔොඳ සිවුරා කම්බුණන කියලා හිත ඉතා ඒකට මසුරු කමෙන් ඉඳලා මැරිල්ලා ඒකෙම කාවක් කෙලයිපදනා. හාමුදුරුවරු ඒ සිවුර අතපොත ගානකොට මාසන්තකදේගන්නවා මාසන්තක දේ ගන්නවා කියලා කාව සිවර උඩයනවා. ඒ කාවා අර ඇත කුටියක සිවුරේ එහෙම එහෙම යනකොට මාසන්තක දේ ගන්නවා කියලා කියපු කතාව ගන්ධකුටට බුදුරජාණ වහන්සගේ දිවවි අස්ත්‍රවනය ටැහුණනේ. පනිවිඩ අපිටක් කල අපොත් වන භික්ෂුවගේ සිවරල්ලන්ට ප කවරුවොත්තිය දව සතා. හත්ව නිදවසේ කාවා මැරිල්ලා තුසිත ඉපදනාා. තුසිත ඉපදෙන්ට පින තිබ්බ හාමුදුරෝ කාවෙක් කලානේ. සිවරට තිබ්ාසාාවට මාසන්තක දේ කවුරුත් ගණන්්ඩිපාකය එහෙමනං තුසිතීපදේන්ට පින් තිබ් හාන්දුුරුන්ට එහෙම ඕනාන මේ පින්කං කරලා දිව්‍යලෝකවල යන්ඩ පින්තියෙන මේ ඔබට මේ මසුරුකං කියන එක හානියක් කරනවා මයි ඒ නිසා මේ හිත කියන එක සුද්ධ කරගන්න ඕකයි මේ සිංහලෙන් කියන්නේ පව් මේ මිනිස්සු පින්කන් කරනවා දන් දෙනවා අත්හරිනවා ඒ වුනාට කොහහරි පට ලැවිල්ලක ඔළුව මේතියාගෙන අවුල් වෙලා ගමයි ඔලුවෙන් ඉදී ඕන්න පුරස්නි. මසුරුකම කියලාගැන්නේ තමන් සන්තක දෙවල් අනිත් අයි පරිහරණය කරනට කැමිතින යතන් අභිද්්‍යා ගැනෙ මගේ දේවා කවුරු ගණ්ඩ එපා කියලා ලෝබකමින් ඉන්නවා මසුරුකම කියල කියන්නේ තමන්ගේ දේව ලනිතයි පරිහරණය කරනට ඔහු හූල්ලන්ඩ බෑයාටයක ය සම්පූර්යෙන් අවුල්ල යනවා මගේ දී ගත්තා කියයා ඊට පස්සේ සාටයන් සාටය ගැන කපටිකම විස්තර කරන්න ඕනෑ කපටිකම කියන එක සාටයා දැන් සම්පූර්ණයම දැන් අන්දරේ න්දරේ ගැන ඉහලින් ලොකුට මිනිසු කතා කළට තන්නේ කර තියෙන්න්නේ ඉතින් කපටිමන කපටිකමයි බොරුවයි ඉතුර පුංචි කාලෙඳලා ළමයිගේ ජීවිතයට වීරයෙක් විදිහට ගේන්නේ කපටිකමයි බොරුවයි එතකුට ඒ ළමයි නුවන විදිහයට හිතන්නේ කපටිකමයි බොරුවයි ප්‍රඥ්ඥාව විදියට හිතන්නේ කපටිකමයි බොරුවයි ට ලෝතුරක් බුදුරජන්ස වදාලේ ඒ ත කෙලිටි කරන දෙයක් එය දුගතයගේ මරණින් මත්ඒ නරක ලෝකෙකට යන දෙ දෙයක්නිසා අන්දරේ මුල් ජීවිත කාලෙම රැස් කළේ සුගතිී යන කරමද දුගති යන කරමද කියලා ඔබොම බලන් දේශපාලනය කියනෝ කපිටිකම් නැත්ව මේක කරගනයන්න බෑකිලන දේශපාලනය වනාහි සුගතිට යන කරම රැස්වෙන තැනද දුගතීට යන කරම ැස්වෙනන තෙනන්ද තම තම්මම්ම බලන්න ලේසි නෑ හිතක් පිරිසිදු කරන එක. ඕ අදකා ඔයාන්දුුරු බණකිවට වාද කාල කෝම කරන්නද කියලා කිවොට ඒක ඔයාලගේ වචනය සක්ක මරණින් මත්ේ සුග තියන දුගතියනවදෙනක තම තමන්ට රිසාටකෙයි. ඊට පස්ේ තියෙනවා ඒ අපි කතා කළේ මච්චරියන් සාටීියන් කියන එක අපටික මායා මායා ගැන්නේ මායාව වංචාව මායා කපිටිකම් යක්කොම උපක්ට ලියස තම්බෝ තම්බෝ ගැ දැඩි බව දැඩ අය අදහස් වෙනස් කරන්නේ නම් මේ සේලේනෑ එය දෙඩ්ඩි අදහස් වලඉන්නවා ය සමාර තාතල මුුණ ගැහිලා තියනෙන අම්මලා මුණ ගැහිල තිේ නවා දැ්ඩි අදහසේ දරුව හික්මවාන්ඩය නො ැඩ්ඩි අදහසක ඉන්නවා තු බදාාගැෙන මධ්‍යහස්ථ කෙනකුට පේරවා මේ තාත්තා මේ අම්මා අදහස් වලින් දැඩි කියලා නම්මසීලි නෑ කියලා ඒ මොහතට පරිවර්තනය වෙන්නෑ මෙයාලකය. ඒ තමන්ගේ දැඩි අදහස් දැඩිගතය අ මෝල් ගස් ගිල්ලවගේ ඉන්න එක. නැවේ නැතිගතිය හිත අපිරිසි දුකරන දෙයක් මරණය මත්තේ දුගතී යන දෙයක්. ඊට පස්සේ මතකතියාන මරණය මන්තේ සුගතිය දුගතිය යන්නේ පින් කලාද නැද්ද කියන මත නෙවෙයි කිිලිටි වෙල් හද නැද් කලෙ පින්කංකරන්නේ හි පිරිසිුදුෙන්ට හිත පිරිසුදුුවෙන්ද ඒකට අදහල් නිමිත්තක් තමයි පින්කංකයන්න හිතා බණහන්නේ හිතත් පිරිසිුදු කරගන්න දන්දෙන්නේ හිතා පිරිසිුදු කරගන්න සමාජ සේවී කියන්නේ හිතා පිරිසිදු කරගන්න නිනිසුන් රුදව් කරන්නේ හිතා පිරිසිුදු කරගන්නට වට වන්දනාවයන්නේ හිතතා පිරිසුදු කරගන්න අපිරි සිදු කරගය වකරත්්දී ඒ තමන්ගේ දෝෂය ඊලඟට තියනවා සාරම්භය සාරම්භය කියලා කියන්නේ තම්බේ කියැනෙ දැඩි බව සාරම්භි කෙනික තරකට එක කිරෙන කරන නවගේ කෙල්ලෙසියන් මේ තින් ඇත්තටම වෙන වෙන විග්‍රහ කරල කතා කළ යුතු ස්වභාවයක් මේ වගේ තියෙන්නේ මානනෝ නෝ කියලෙන එක දන්නව මානයේ අතිමානය සීයමාන සදිසමාන ඊනමාන මාන්‍ය උඩකුකම හිත කිලිටි කරවනවා. ඊළඟට අති මානෝ දෙඩිමානය මඳෝ ආරෝග්‍ය මන්දය යෞ්වන මදය ජීවන මදය පමාදෝ චිත්තා සුපක් කලේ සුප්‍රමාදී බව කල්දානවා. යහපතට කරන්න ඕන දවල් කල් දනු හරී ප්‍රමාදයි. ඔය ළමාලපටි මේ අලු ත්තාක්ෂණයට අහුවෙලා ඊළඟට ආසපපුරුසි අහලු හහිලියන් සමු කල්ගත කරන සියල්ල අයිති ප්‍රමාදයටන ති අද මැරුනොත්තේ මුසුල්ලෝක කරගන්න යෙන දෙවල්ට කිවරයිනි ඉතිං ඔන්න වෙලාේ හැටියට ඔය කෙලෙස්ටික කිවේ ඔන්න ඔය ඔය විදියට හිත කෙලෙසිලා ඉතින් කොච්චර පිින්කං කලා තේ පිෙන ප්‍රබල වෙන්න හයා සුගිතියක් කරා ගෙනන්න දරම් ලෝතුරවා බුදුරජාන්ස දේශනා කරනවා යංකිසි කෙනේ නුවනින්යුතුව මේ කෙලෙස් දුරුකරකර හිටියොත්තේම ඒ දුරුවලා හිත ඒවගෙන් කෙලෙස් වල බැහැරිලානම් අන්නේ ඒ හිතට හොඳට බුද්ධන් සරණං ගච්ඡාමී කියන එක පිහිටනවාකිවා බුදදුසරණ හොඳදට පිහිටනවාක මේ දේශන විදයෙනවා. එයාට හොන්දට හිත පහදිනවා කිවා මාගේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සබුද්ධන සයක කියලා. බුදුගුණා උදට හිතය පිහිටනවකිව ඉස්මරණය කරන්න පුළුවන් දහංගුණ ඉස්මරණය කරන්න පුළන් සඟගුණ ඉස්මරණය කරන්න පුරුව. ඉදුට තමන්ගේ අඩුපාඩුත් සදාගෙන මෙයාර තමන් තුළ තියෙන පැහැදිම තුනුරුවන් සරණ සහිකරනට බුද්ධානුස්සති දම්මානුසති සංගානුසදී හොඳට සමාධිය වැඩිනවාකෙකෝ ඒස් වැඩින සමාධියෙන් එහෙ තමන්ගේ තියෙන ශල්වස් සංවරකම පෙරටු කරගෙන එඒයා මෛත්‍රී භාවනාදී භාාවනා සිද්ධ කරනවාක වෝ. තවත් හිත පිරිහිදවෙනවා කිවෝ. ඒ පිරිසිුදු හිතටයක් තේරුම් ගන්නවා මීට වැඩිය ශාන්තියක් තියෙනවා අමාමහ නිවන කියලා. දුකත් සමුදයක් නිරෝධයක් මාර්ගයක් කියනෙ චතුරාරි සත්‍යය හිතෙන් අවබෝධ කරනවා කියකෙවෝ. එයා මේ සසරදුකින් නිදහස් වෙනවා කියලා බුදුරජාන් වහන්සෙමේ වත් වූපම සූත්‍රයේ දේශනා ගොට වදදාලා මං මේ වෙලාව හැටියට ඔයි විස්තර කළේ සූත්‍රයේ බදන්න මං්ජිමනිකායි. බලන්න සුගතයේ දුගතිය ගැන කියන්න බටන් ගත්තේ නිවනින් අවසංගොන. ඒ නිසා මැරුණට පසේ හොඳ ලෝකෙකට යන්ටත් නරක ලෝකෙකට යන්ඩත් හිත පිරිසිුදුයිද නැද්ද කියනක බලපානවා නිවන්දකින්ටත් හිත පිරිසුදු යිද නැද්දකක බලපානවා නිසා පිින්කං කරනවා වගේම තමන්ගේ පැත්තට හැරිල්ලා තමන්ගේ හිතත් පිරිසිද හිත සුද්ධ කරගනද මේක කරන්නේ කියලා බලන්න. හිත්වල හට තියාගෙන කෙලිස් තියාගෙන මැරෙන් හදන්න එපා එක ඔබට බොහු කාලයක් අයහපත පිණිස දුක පිස පෞතයෝ. සා කරන කියන සෑව පින් කමක්ම ඒ තුළින් හිතම පිරිසුදුවේවා අපේ හිත්වල තින උපක් ලේස දුරු කරගණ්ඩ මේ ධර්මස්්‍රවනයෙන් ධර්මදාානෙන් රැසන පින් හේතුවාසනා වීවා කියල මේ මුහොති අපි ප්‍රාර්ථනා කර නොසිත් ප්‍රාර්ථනා කරනවා. තින් බෝ දෙනෙකුට යහපත පෙනෙස පවතිෙන මේ දහන් අනුශාසනාව පවත්වන්ට යෙදුනේ නිය පරලෝගය රූපවතිී අමරසිංහ ගුරුමේණයන්ට මීට වසර හත්තක්කට පෙරමිය පරලෝගිය එතු මියට පින් අනුමෝදංකරීම මුල් කරගෙන සෝමදාස ඉදිරිසිංහ ගුරපියයාන්ට පින් අනුමෝදං කිරීම මුල් කරගෙන. තිෙන ඇසුන සියලුව පින් සියලු දෙවිදේවතාව අනුමෝදන් වේවා සියලු දෙවියම් බඹඋන්නාගේ මී පින් අනුමෝදං වී. බුද්ධ ශාසනයත් මේ සියලු දෙනාත් ආරක්සාකරත්වා ඒවාගේම දරුවන්දි දෙනාත් ඒවාගේම ඒලිය මුණුපුරා මේ බෑනනුවන් මුණ බොරක් ඇතුළ සියලු දෙනා එකතුව අම්මට පින් අනුමෝදන් කරනවා රූපවිති අමට සිංහමෑණියන්ට ඒවගේ සෝමදා සැදිරසිංහ ගුරුපියාණන්ට අනුමෝදන් කරනවා ඒ මිය පරලෝගයේ දෙපලට මේ පින් අනුමෝදං වේවා අනුමෝදං වේවා ඔබ නොමේ මිය පරලෝගිය කවුරුත් මේ පින් අනුමෝදංවී පරලෝ සැපේට පත්වේවාගල් පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ අපි පින් අනුමෝදං කරම පින්වතුනී අපිට මේ ගෞතුන්ම් බුද්ධ සාාසනයේ මේ උතුන් දරමේ අපිට කියවන්න අහන්ඩ සැල්ලසනේ අපි ලොකුසාමිින්ාාවසිනනිසා අපගේ ගුරු දෙවිඳුන් නිදුක් නෙරෝගි දිීර්ගා විසලබත්වා. පින්ග ලොකුසාමින්නාවසේ ඇතුළු ගරුතර මහා සංගරත්නේ සිල්මෑ නිවරු නිවනිින්ම සැනසිත්වා. මේ මහා පින්ංහම ඉතාමත් ශ්‍රද්ධහවින් සිද්ධ කරන්නේ මීට සමගාමීව අසික ඉදිරිසිංහ මහත්මිය ඇතුළු පින්වතුන් මේ පින්කමට සමගාමීවා පිඉදි කරනුතුන් සෑයකට අකුණු සන්නා එකයක් පූජා කරන්න සා සම්බන්ධ වෙලා පින් අනුමෝදන් කරනවා සියලු දෙනාට තින් ඒ පින්කවත් මේ මහොතේ සීපත් කරනවා. තින් මේ ධරමදානයත් ඒ පින්හනුත් සිද්ධ කරගන්නවා සෝමදා සිෙද්දිරිසිංහ ඇපියානන්ට ඒගේ ප ති අම ංහ ගුමන් න්ට පින්දීම පිණෙස. ප්‍රීමමල් ඉදිරි සිංහ පුතා අසික ඉදිරි සිංහ දියනිය ලක්ෂමන් වසන්ත පෙරේරා බෑන. මනෝරිී ලියනගේ ලේලිය දදුල පෙර මොනපුරා. දිලිප පෙේර මුණු පුර පව්ලි සියලු දෙනා එකතුව මේ පින්කං කරගත්ති. ඇතෝ නිරන්තරෙන් බොහෝ පින්දහං රෙස් කර ගන්න අය තිං ඔයාලගේ අතින් කෙරුණු මහා පිනක් අද මේ ධර්ම දානම මේ වශයෙන් සිද්ධෝනනි මේ පින් බලෙන් ඔබත් මේ ධර්මය හපු සියලු දෙනා සූපත්වේවා සල් සීලූම දෙනාට සංසාරදුකෙන් නිදහස් වෙන්ඩත් ඒවාගේම සිතේතියෙන උපක් ලේස දුරුරගන සිත පිරිසිදු කර ග්ඩත්. පරලෝ සුගතිය පිනිසත් නිහන පිනිසත් මේ පින්හේතුවාසනාම වීවා. මෙවැනි වටිනා දරම දේශනා නැරමීමට, ශ්‍රත්තා YouTube චනලයේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.